ආදරණීය යුලක් සමග ආදරණීය කතාබහක් එක්ක ආදරයෙන් ගෙවෙන ආදරණීය පැයයි මේ දෙහදක ආදරය. සමහරව පතාගෙන එනවයි කියලා කතාවක් අහලා තියෙනවාද? අපි කියනවා පතාගෙන ඇවිත් ඔතාගෙන යන්න යනවා වගේ කියලා. ඒ තරම්ම බැඳීමක්, ආදරයක්, සෙනෙහසක්, ආකර්ෂණයක් ඒ දෙදෙනා තුළ ඇති වෙන නිසා. සමහර දිහා බැලුවමත් අපිට හිතෙනවා ඒ දෙදෙනා නම් හමු වෙන්නම එකට ඉන්නම තමයි මේ ලෝකෙ ඉපදලා තියෙන්නේ කියලා. අද මම ආරාධනා කරපු යුවලක් අන්න ඒ වගේ යුවලක් තමයි. මම ගොඩාක් ආදරය කරන යුවලක්. මොකද මේ යුවල ආදරයට ආදරය නිසා සහ ඔවුන්ගේ ආදරය ඇත්තම ආදරණීය නිසා. මම ආදරයට එවන කියන්නේ සුසා යුල කියලා. බලන්න කවුද මේ සුසා යුල කියන්නේ කියලා. සුසා නොහොත් සුසන්ත සංජීවනි යුල. එන්න. Hi. Hello. Hi. Nice to see you. You too. You're beautiful. එන්න. Thank you. Hello. Thank you. අද නිකන් කෙලින්ම මේ ඉන්දියානු නිලියක් වගේ ලස්සන. Thank you. මම ඔයාලට විශේෂයෙන් ඔයගේ ලස්සන ගැන වර්ණනා කරන්න ඕනේ නෑ. නික සාමාන්‍ය දෙයක් නේද? මම වර්ණනා කරන නිසා මම වෙනසකට වගේ විශේෂ වර්ණනාවක් නොකර ඉන්නා. නේද? හොඳයි. මම දන්න පරණම යුවල ඔයා. පරණම. පරණම. මේ එච්චරට වයසට ගිහිල්ලාද අපි නෑ. නමුත් දකින්න අලුත් වෙන යුවලත් ඔය යුවලම තමයි. මේ හින්දා මම අද දෙහත කාදිරවත් ස්ටෑන්ඩ් මේ යුවලට ආරාධනා කරේ. බලන්න සංගීතයට ආදරය කරන සංජීවනීට ලැබුණ සයන්යම්ම නේද සුසන්ත. ඉතින් සංජීවනී සුසන්ත කියන්නේ නිකන් මේ අර පතාගෙන විතර ඔතාගෙන යන හිතන් ඉන්න දෙන්නෙක් වගේකට මට නම් හිතෙන්නේ. ඒක හරියට හරි. හරි නේද? මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක හරි නේද? මම කියවන්නේ මම දන්න පරණම යුවල ඔයාලා කියලා. මොකද මං හිතන්නේ මම පුංචි කාලේනේ ඔයගොල්ලෝ තරුණ කාලේ නේද? එතකොට ඔය දෙන්න ආදරෙන් දැනිලා. දැන් මං තරුණ කාලේ. නමුත් ඔය දෙන්නගේ ආදරේ තව තරුණයි. අපි කියමු මේ හමු වීම කොහමද? කොතනද? කීයටද? කොහොමද? කෙසේ දුන්නේ කියලාද කියලාත් මතකයි ඕන්න. ඒක තමයි මම බයින කරන්නේ. මොකද සංජීවනි කියන්නේ ඒ දේවල් සම්බන්ධයෙන් හරියට වෙලාව, දවස, දිනය හැම දෙයක්ම හොඳට මතක තියාගන්න කෙනෙක්. මම හිතන්නේ නෑ නිරෝෂා. මම හිතන්නේ නෑ. ඒ ප්‍රශ්නේ පටන් ගත්ත ප්‍රශ්න වැරදි ප්‍රශ්න මම හිතන්නේ. ඒක කාඩ් එක. ඒක මං පස්සේ වටේ බැහැ. මොකක් හරි මේ චැලෙන්ජ් එකක්ද? පටන් ගන්න ප්‍රශ්න වැරදි ප්‍රශ්නයක්. ඇයි කියන්නේ වැරදි වැරදි? මං දන්නා එක වරද්ද ගන්නවා කියලා. පළවෙනි ප්‍රශ්නේ. නෑ මෙයා හතරට ගන්නවා. ඉස්සෙල්ලාම හතරට ගියේ කවදද කීයේදී? ඕම මතක නෑ. ප්‍රධාන දින ටික වෙලාවල් ටික මතකයි. ඒක උඩට මම මතක. මතකයි. මෙයාට අමතක දේවල් ටිකක් මට මතකයි. අද බලනවා මම කාටද හරියට මතක කාටද අමතක කියලා. හරි. දැන් එහෙනම් සංජීවනි සුසන්ත. ඕනම දෙයකට ඕනම හමු වීමකට හැම දෙයකටම හේතුවක් තියෙනවා නේ. දැන් මේකටත් හේතුවක් තියෙනවා නේ. මේ තමයි ලොකුම හේතුව දෙන්න. එකතු වෙන්නේ තමයි මේ. නමුත් ඒකේ ආරම්භයක් තියෙනවා නේ. කොහොමද ඒක වෙන්නේ? කවුද කියන්න ඕනේ? මෙයාද මම? කවුද? චැලෙන්ජ් එක බාර ගන්නේ මොකද දින වක වානු වෙලා වයස මම දැන් නිරෝෂ කතා නායිකාව වෙලා සංජීවනි මේ ආදේ අපෝ you think the compliment wow ඒ කියන්නේ මේ මට පොඩි තැනක් දෙනා නේ කියන මං සතුටු වෙනවා ඒක පොඩි තැනක් කියලා එයා කියන්නේ ඉතින් කොහොමද මේක සිද්ධ වුනේ කියන නෑ ඇත්තට මේක plan කරලා වෙච්ච දෙයක් නෙමෙයි සුසන්ත මගේ ලොකු අයියාගේ යාළුවෙක් එකට වැඩ කරේ ඉතින් ඒ කාලේ මගේ ගායිකාවක් හැටියට ඒ වගේම නිලියක් හැටියට මම ගොඩක් ආරේ බහුලුනේ පසු කාලේ ඉන්නවනේ ගායිකාවක් හැටියට මගේ තරුණම කාලේ සහ මම අතීශ කාර්ය බහුල කාලේ ඒකද මං කිය මම පොඩි කාලේ ඔය තරුණ කාලේ කියලා හා හරි හරි අපි එහෙම හිටු ඔකේ ඒක නම ගෞරව 20ක් කරනවාට පොඩි කාලේ වගේ ඉතින් සුසන්ත සංජීවනි තරුවක් එතකොටත් මේ කතාව කියන්නේ කලින් තව දෙයක් කියන්න ඕනේ. කවුද විශ්වාස කරන්නේ? දැන් බිරින්ද සැමියාගේ ඇඟට වදින ගානේ සැමියා ඔහමම පීදනවා. පීදනවා. හරිද? මොකද සංජීවනි සුසන්තගේ ඇඟ වදිනකොට සුසන්ත ඔබ බලලා ඔහොම පීදනවා. මොකද? මන්නාලා ආවේ අද.
ඔයාගේ තරු ගුණය ඔයාගේ මේ දිලිසෙනවා ඔයාගේ තරු කැට චුටි චුටි තරු කුළු කොට ඇගේ වදිනිය පිළනවා නේද ඒ කියන්නේ තරුවක් එක නේද අපි කියමු මේ සාරිය කෑලි හැලිනව නැත්නම් හිතයි මම නියමාව පිහදනවා කියලා නේද ඉතින් මේකට මේ මගේ අයියලා දෙන්න ටිකක් හරි නීති මම පවුලේ අන්තිමයා ඉතින් දැන් මං ගෙදරට ඉතින් තරුණ කාලේනේ ගෙදරට නිකන් ටිකක් කොටට මොකක් හරි යන්නම් හිටියත් අයියගේ වාහනේ යන ගමන් දුවවල ගිහලා සායක් දාන තරමට ඒ රෙස්පෙක්ට් එක එහෙම ඔව් එහෙම එකක් තියෙනවා ඉතින් එතකොට අයියා සාමාන්‍යයෙන් යාළුවාම ගෙදරට අරන් එන්නේ යාළුවෙන් දන්නවනේ ඒ නිසාද නෑ මම හිතන්නේ ඒ කියන්නේ යාළු නරක නිසා නෙමෙයි අයියට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ කියන්නේ සම දන්නේ නැහැ ඉතියාගේ ඔක්කොම ක්‍රිකට් ගහන ඒවයි ඔක්කොම එළියේ ඉතින් එයා ගෙදර වෙනම චරිතයක් ඉතින් එතකොට අයියලා ඔස්ට්‍රේලියාවට යන්න මගේ ලොකු අයියා ලෑස්ති වුණා එතකොට ඒගොල්ලන්ගේ ගෙදර දොර බඩුද ඒ සියල්ලම විකුණලා ඉතින් ඉවර කරලා තමයි ගියේ. දැන් ඔය වැඩවලට සුසන්ත වයි කරගෙන එනවා. උදව්වට. සුසන්ත අයියගේ ගොඩාක් විශ්වාසය දිනාගත්ත යාළුවා ඔෆිස් එකේ. ට්‍රෙෂර් ඒ කියන්නේ. ඔව්. ඒත් මං ඉතින් ෂෝස් ගිහිල්ලා මං පාන්දර එන්නේ. ඒ කාලේ නිරෝ දැනට වඩා දැන් මං එක රැයට ෂෝස් 12ක් අටක් ඉතින් වරදින්නේ නැහැ ඒක රැයට. ඒත් ඕවා කළා පාන්දර නිදිනේ. එතකොට සමහරට මේ ආයෙනකොට අහලෝ කියලා ඇතුල්ට යනවා. ඒත් එහෙම වෙනසක් තිබ්බේ නැහැ. ඉතින් කිසිම විශේෂත්වයක් නැහැ නේ? කිසිම නැහැ. එහෙම විශේෂත්වයක් තිබ්බේ නැහැ. ඒතර ඒ කාලේ මට ගොඩාක් යෝජනා ආපු කාලය. ඉතින් විවාහ යෝජනා. ඉතින් අම්මලත් හොයා ගන්නවා එක එක දේවල්. ශේෂ්ත්‍රේත් ඉතින් මේ ගායකයෝ නළුවෝ ආගෙන ඉතින් එක එක නා ඉතින් සමහරු ලියුම් එවනවා. ඉතින් මගේ වැඩක් තියෙන මම මගේ අම්මයි තාත්තයි අයියලා කරලා මං හරි එකතුයි. ඉතින් බය වුණාට හරි විදිහ ඔක්කොටම කලින් තාත්තට වෙන්නත්. ඔය කියනවා ගානුව කොයි කාටද දන්නේ නැහැ නේද? අහල බය මොකද? ඉතින් ඒ කියන්නේ ඔව් මං 92 වල. ඕකේ. I became Miss Working Girl in 92. Yeah. So you can imagine මං හරිම තරුණ හොඳ කාලයක් එක මගේ ජීවිතේ. ඉතින් එතකොට මම සුසන්තගේ ලොකු වෙනසක් දැක්කා. හැබැයි ගොඩාක් අය කියනවා කසාද බඳින කන් විතරයි ආදරේ උනාදරේ පලා යනවා. ඒක කියනවනේ ඉතින් මේ ලස්සන නැති වෙනකොට වයසට යනකොට එහෙම ඒවා. හැබැයි මං සුසන්ත ළඟ ඉන්න නිසා කියනවා නෙමෙයි යාන්ට මං මොකකට හරි ක්‍රෙඩිට් එකක් දෙනවා නම් මම දෙන්නේ එදා මං දැක්ක සුසන්තම තමයි අදත් තින්නේ. අර බොරුවට මාව කතාද බඳිනකන් මේ හිටපු එකක් නෙමෙයි. වෙන මාව පෑමක් කරලා ඊට පස්සේ සැබෑ රූපය වෙන එකක් නොවුන නම් ඒ කෙනාමයි එදා හිටපු කෙනාමයි මෙදත් ඉන්නේ. දැන් ෂෝස් වල ගියාම එහෙම මං දකින සමහර තරුණ අය දැන් මගේ වයසේ වගේ ඉතින් උනන්දු වෙනවා නේ. ඉතින් ඇත්තටම ඉතින් අපිත් එහෙම උනත් ලෙඩක් හැදෙන්න එපා ලෙඩක් තියෙන්න එපා එහෙම එකක් නැත්තේ නෑ. නමුත් අර ගොඩක් ෂෝ ඔෆ් එක ඒ කියන්නේ සංජීවනිව මන් දන්නවා සමහර ෆොටෝ අරන් අර එහෙම ඒ ගතිය මං සුසන්තගේ එදත් දැක්කේ නැහැ අදත් දකින්නේ නැහැ. මං ඒකට තමයි යාට මං ගොඩක් ගරු කරන්නේ. මම හිතන එක හරි වැදගත්කමක් කියලා. ඒ වැදගත්කමට තමයි මම අල්ලගත්තේ. අහුනේ ඒ සංජීවනි අහුනේ විදිය වැදගත් කමනේ. අහුනක් කමක් නැහැ නේද වැදගත් දෙයකට. හොඳයි සුසන්තත් බලාගෙන ඉන්නේ තමන්ගේ වාරය. මම අනිකේම මං තියාගත්තා මෙහෙන් ඇටැක් එකක් ආවොත් මං කියන්න තියාගත්තා. ඕකේ හොඳයි. එහෙනම් අපි සුසන්තගේ ස්ටෝරි එක අහන්නේ මේ බ්‍රේක් එකෙන් පස්සේ. අපි රොමැන්ටික් බ්‍රේක් එකක් ගන්න කොහොමද අපි කරන්නේ? අන්නම් දන්නවා. කොහොමද? ප්‍රැක්ටිස් කරන්න ආවේ. ඕල්රයිට් ඕකේ. දෙහත කාදරේ. කෝ. පෙන්න. ඕකේ. බ්‍රේක්. හරි දැන් කතා නායිකා අපි දැන් සුසන්ත අවස්ථාව දෙනවා. දැන් මේ කාලයේදී සුසන්තගේ සිතුවිලි කොහොමද? හැඟීම් කොහොමද? සංජීවනී ගැන තියෙන මතකයේ මොකද්ද? මේ පේනන බලන් ඉන්න විදිය. කන් වගේ බලන් ඉන්න ඔකට. මොන හරි වැරදුනොත් යංකෝ ගෙදර. ඕකේ.
දැන් මේ යාළුවගේ නංගිනේ. ඔව්. මම සාමාන්‍ය කෙනෙක්ද? නෑ මම 93 තමයි මම අයියව හම්බෝනේ. ඔකේ. ඒ අතරතුරේ මම ගන්නේ 95 96 වෙනකන්. වැඩි එහෙම ගෙදරට ගිහිල්ලා තිබුණේ. අපි දෙන්නගේ යාළුකම ආශ්‍රය තිබ්බට උනාට ඒ කාලේ ගෙදරට වැඩි ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ ගිහිල්ලා තියෙන 7-8 පාරක් ගිහිල්ලා තියෙනවා. ගියා වුණත් නිකන් යනවා හලෝ කියන අර සංජීවනේ කිව්වා වගේ තමයි. 96 95 මැද වෙද්දී අයියා යනවා ඕස්ට්‍රේලියාවට ටිකට් ගහන්න. ওই අතරතුරේ තමයි එතකොට මේ වැඩිපුර යන්නේ මොකද අයියාගේ වැඩ වලට අයියා ගෙදර යන්න ඕනේ ડોකියුමන්ට්ස් ගන්නයි ඒ වටයි මට ඒ අතරතුරේදී තමයි සංජීනීව සංජීනීව දැක්කේ. එතකොට දැන් මේ සමහර කෙනා ලව් ඇට් ෆස්ට් සයිට් එහෙම දෙයක් වුණාද නැද්ද? නෑ. ඔකේ. This is about love at 10th or 15th time. Yeah, maybe have සමහර කාලේ ගොඩක් කල් ගිය මම නම් ඒ මං ඉන්නේ 93 මම අඳුරගත්තම මම 94 ගියා නම් අපි යාළු වෙන්නේ 96. ආ ඔකේ. එතකොට මම දවස කියන්නේ නෑ මම මොකද මට මතක නෑ දවස. ඒක අපි ආය අල්ල ගමු. ආ දවස කියන්නේ වර්ෂය කියන්නේ. ඔව් මේ අල්ල ගන්න යන්නේ. ඔව්. ඔකේ. ඕක හැමදේම ඕක ගැන අවුරුදු 18ක් තිස්සේ මතක් කරනවා. මේ එතකොට දැන් සුසන්ත ආවා ගියා මමත් බිසි ආලෝක එනවා. ඔය අතරේ මං මෙයාගෙන් දුට තවත් වෙනසක් තිබ්බා. මේ මේක මම කිසිම පත්තරයකටවත් කොටින්ම මෙයාටවත් කොත්තනදිවත් නොකියපු කතාවක්. තාම කිව් ප්‍රශ්නයක් ඔන්න අහගන්න. මේ ඒ කාලේ මං කොහොමද මට ගොඩක් යෝජනා තිබුණා. අම්මටත් ඉතින් තරුණ ගෑනු ළමයි ගෙදර ඉන්නට හරි බරා. ඔව්. ওই වගේ මට එක්තරා යෝජනාවක් ඇවිත් තිබුණා. දැන් අපේ ගෙදර තහංචි ගොඩක් තියෙනවා නිරෝ. සාමාන්‍යයෙන් මං මගේ දුවටත් කියන්නේ ගොඩක් තරුණ ළමයින්ට දැන් තියෙන නිදහස මට තිබුණේ නැහැ. ඒ කියන්නේ මම ගොඩක් හිතන ඇති සින්දු කිව්වට නිලියක් වුණාට ඒකට එළියට බහින්නෙත් අම්මයි තාත්තා එක්ක තමයි. නැත යාළුවෝ ටිකක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න, ෂොපින් යන්න ඒවා අහලවත් නැහැ. එතකොට ওই වගේ ඉන්න කාලෙක යෝජනාව මම හැමදාම මගේ හිතින් තුවන්නේ මම නම් යෝජනාවකින් නම් බඳින්න බෑ. හැබැයි මම අන්තිමයනේ. අම්මලා ඔල දෙන එකක් කරන්නත් ඕනේ. එහෙම එකකුත් තියෙනවා ඉතින්. ආ පවුල ගැන හිතන්න. එහෙම නැතුව මේ යෝජනාව වලට අකමැතිලා හිටියේ සුසන්ත ගැන අදහස් නැහැ නෑ නෑ නෑ. සුසන්තව දකින්න කලින් ඉඳලම I මම I'm a very romantic person though I'm old if I may say so. now I mean okay. So තාමත් මම හරි romantic. මම ඒ ආදරණීය බොහොම බොලඳ කියන ඒ සොඳුරු දේවල් වලට මම හරි ඒ කියන්නේ තමන්ගේ සීන කුමාරයාවම අශ්‍රයාගේ පිටේ ගෑවිලා ඔය මේ මොකද නම් මිල්සන් බූන්ස් නම් ස්ටෝරි හරියට කියුවා. මිල්සන් බූන්ස් ලව් ස්ටෝරි කියලා නම් ඉතින් හිතාගන්න දැන් වෙලක් වෙලාට දැන් වුණත් මන්ද මොන හරි සොඳුරු කියලා නිකන් හිතේ මේ මොකද්ද මේ ගම් බොලඳ වැඩක් වගේ ඒක මට හරි සොඳුරු දෙයක්. ආදරේ මං හිතනවා බොලඳ වේ යුතුයි. ඒ කියන්නේ පිස්සු ආදරයක් නේද? පොඩි හුරතලයක් පොඩි බොළඳකමක් තියෙනවා. ඉතින් ওই කාලේ ඒක නිසා මං ආසනේ දන්නේ නැති මිනිහෙක් එක බොළඳ වෙන්න. දැන් සංජීවන්ට උනේ ප්‍රේම කරලා විවාහ කරනවා. ආ එහෙමයි. අලෝ බොහොම ආදරණීය. එහෙම එකක් ඉතින් අර කන්නව කතාවල තියෙනවා වගේ. මම ඉතින් පොත් කියන්නේ. නෑ නෑ ඒක සසඳ මුණ ගැහෙන්න කලින් මං කිව්ව එක්තරා යෝජනාවක් තිබුණා. බොහොම දරදඬු පුද්ගලෙක්. ආ හරිද? එතකොට මේ ලිප්ස්ටික් ගන්න බෑ. ඒ කියන්නේ ඒක සම්බන්ධියාවක් මුකුත් නෙමෙයි යෝජනාවක් පමණයි දෙමව්පියන්ගෙන් පැත්තෙන් ආපු. ඉතින් මානසිකව මම පොඩ්ඩක් මේ මොකක්ද මේක කරන්න බෑ මං අම්මලා ටිකක් එංග මේක නෑ මොම ඒ හරීම ඕ ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මම හැමදාම දන්න මම නරක පුද්ගලෙ නෙමෙයි මම බොහොම විශ්වාසනීය හැටියට බොහොම විශ්වාසයි මම හොඳට හැදුණු ගැණුමෙක්. ඉතින් ඒක මම කියන්නේ මේ මොකද්ද මේ කියලා මේ මං අම්මලට මේක ඒක නම් හරියන්නේ නෑ අම්මගේ දැන් එතකොට මෙයා සුසන්තේනවා. එතකොට මට දැන් මේ ගැන කියන්න මිතුරෙකුත් නැහැ යහළුවෙකුත් නැහැ මට එහෙමත් නැහැ. දැන් ඒ ලෙවල්ස් උත් ඉවර වෙලා ඉතින් ගෙදරනේ ඔක්කොමටම ඉන්නේ අම්මයි අක්කයි තමයි. ඉතින් ඒගොල්ලන්ට කියන්න බැරි දේවල් තියෙනවා. කොහොමද සුසන්ත යනකොට එනකොට මං ඉතින් චුට්ටු චුට්ට අපි කාඩ්ස් ගහනවා හවසට මතකද? තාත්තිත් එක්ක අපි තාත්තිත් ගොඩාක් හරි ආදරණීය පුද්ගලෙක්. ඉතින් ඒකට සුසන්තත් එක්ක මේ දවල් බෙදා හදාගෙන පටන් ගත්තද? ටික ටික මට මතක විදිහට මං පළක් කරාට මං කිව්වා එකක් දෙකක් සුසන්තට මෙන්න මෙහෙම යෝජනා තියෙනවා මං අට හරි මට ගැළපෙන්නේ නැහැ මම කැමති නැහැ. දැන් ඒක ගියොත් ඔයාලට මොකද හිතුනේ? ඇයි ඔයාට ඒක කියන්නේ කියලා හිතනවද? නෑ එහෙම කිසිම දෙයක් එහෙම හිතුන්නේ නැහැ. ඒත් මොන හරි උදව් කරන්න පෙළඹුණාද? ඔව් ඔව්. ඒකට නෙමෙයි. එහෙනම්
දැන් මෙයා ඒකට උදව් වෙන්න මොකුත් කියන්නේ. දැන් මෙතන ආද සම්බන්ධතාවයක් නැහැ නේ. මේක යෝජනාවක් විතරයි. සෙනසුරාදාක හරි දවසක් ගෙදර එනවා. ආයි එන්න බෑ ඊට පස්සේ. මං කිව්වේ අපි ගෙදර නීතු ගොඩක් කියලා. ඒතර ආවමත් අම්මා ඉන්නවා අක්කගේ බබා ඔය කතන්දරේ දෙනිරු මම දැන් මම මගේ පැත්තෙන් මං කරන්නේ මම මේක කඩන්න නෙමෙයිනේ මම උදව් කරන්න යන්නේ. හැබැයි අපි දෙන්නාට කතා කරන උදව් කරන්නේ මේ මෙයන් කතා කරන එක තමයි උදව් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ හිත සංසුන් කරන්න සනසන්න එයාට පුළුවන්. He is a good listener. ඒ අතර වාරේ මම මගේ මානසික ගැටනේ මට මේක බෑ ගුණා මට අම්මට කියන එක බෑයි කියන දුකක් මට. මොකද මං අඳින සාරිය පවා ඒ දෙන්න කියන විදිහට අඳපු කෙනෙක්. දැන් ෂෝස් යනකොට ගොඩක්ලා තාත්ති නම් එච්චර බලන්නේ අම්මකෝ තෝක හරිනේ අද අනුරාධපුරේ තියෙන ওই විදිහට හරි ඔසරියක් අඳින්න ඕනේ කියලා. Very strict. But they love me. මට හොඳ ආදරණීය පොඩි කාලයක් තිබ්බා. මම ලස්සන ආදරණීය පවුලක් මගේ පවුල. කොහොමද මං හිතන්නේ දැන් හොඳම අවස්ථාවක තමයි සුසන්ත දැන් මෙතනට මේ ඉන්ටර්වයුවේ අයියාගේ වැඩක් කර කර පොඩ අවසා අපි මේ අනික මෙහාට ලොකු විශ්වාසයක් අපේ ගෙදර අයගේ අම්මාද තාත්තාද අක්කාද දැන් ඒ විශ්වාසය නිසා තමයි මම මගේ ප්‍රශ්නත් මෙයාට කියන්නේ. දැන් මට විශ්වාසයක් ඇවිල්ලා. නෑ හැමෝගේම ට්‍රෙෂර් එක මට දැන් මම මේක මාව නිකන් බේරන්න වගේ. මේ කතන්දරේ ඊළඟ කොටස මොකද්ද කියලා අපි ඊහිඳ චුටි බ්‍රේක් එකක් ගන්නවා. කොහොමද දෙහත කාදරේ අපි බ්‍රේක් එක ගන්නේ? මෙන්න මෙහෙම. හොඳයි දැන් ඉතින් සුසන්ත වාක්‍යෙම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරනවා මොන මොන ආකාරයෙන්ද දැන් සංජීවනීව ක්ලාසස් වලට ඩ්‍රොප් කරනවා. ඔව් දැන් එතකොට අයියා මට මතකයි යනකොට පොඩ්ඩක් මටත් අම්මටත් කියලා ගියා. අම්මා පෙලකලට තාත්තේ යනවා මේ කොළඹින් පිට එයාගේ ව්‍යාපාර වැඩ වෙනුයි. ඒතර කියලා ගියා සමහර විටක සෙනසුරාද පන්ති තිබ්බේ මට. ඒක එහෙම යන්න විදිහක් නැත්තම් සුසාට කතා කරන්න ගෙනියයි. ඒ තාමත් එහෙම නෑ හොඳ හිතවතෙක් පමණයි. මෙයා වැඩ ඇරලා පෙලකලට හවසකට ගෙදර ඇවිල්ලා අපි කට්ටියම කාපට් එක පුත් අරගෙන යනවා පාලිමන් ග්‍රවුන්ඩ්ස් කොහරි. ගිහිල්ලා වාඩි වෙලා සෙල්ලම් කරලා ගෙදර එනවා. එතකනුත් තවත් කෙනෙක් පමණයි. හැබැයි හොඳ යාළුවෙක්. ලොකු විශ්වාසයක් ඉන්න නිරෝෂා පොඩ්ඩක් ඉන්න. දැන් ඔය අවස්ථාවලදී දැන් මෙයාට දැන් ගෙවල් ගෙදරින් වැඩිය යන්න බෑනේ. ඔය මාත් ඔය එතකොට තාත්තා යනවා එක එක සැරයක් කොළඹින් පිට ගිහිල්ලා සෙනසුරාදා නෑ එන්නේ නෑ. ඉතින් එතකොට තමයි මාට කතා කරලා අහන්නේ මට ඇවිල්ලා ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මම ඇවිල්ලා සංජීවනීව ගෙනියන්න මම හිතාගෙන ඉන්නේ මොකද අනිවාර්යෙන්ම අම්මා හරි අක්කා හරි අනිවාර්යෙන් ඉඳ එනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම ගිහිල්ලා ඔව් සැකයන් නැහැ. මම බල්ලා පුසාල්ලපු ගෙදර කට්ටිය ඔක්කොම එනවා. මම ඉතින් ගිහිල්ලා යන්න යද්දී මෙයා නැග්ග අම්මා ඇඳගෙන නැහැ මම ඒක කෝවක්. නෑ 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 පළවෙනි දවසේ ඇවිල්ලා අම්මා අපි ගෙනිච්චා. ඒ කියන්නේ පළවෙනි එකට ටීචර්ට බාර දීලා දැන් සයිකලොජි එමයි මොන්ටිසෝරි ස්කූල් එකයි. ඒ ටික කළා එනකොට දෙවනි සතියේ තාත්ත නැහැ. එතකොට ඔන්න මෙයාට අක්කා කතා කරා. මල්ලි පුළුවන්ද මේ සුසා ඇවිල්ලා මෙයාට සුසා කියලා හැමෝම ආදරයට කියන්නේ. චුට්ටක් යන්න වාහනේ නැහැ. ගෙන හා එන්නම් කියලා වීකෙන්ඩ් එකනේ. මම ඇවිල්ලා අරන් ගියා. එතකොට අම්මා යනවා දැන්. තුන්වෙනි සතියේ ඒක හොඳට වුණා කියලා කියන්න බෑ. අක්කගේ බබට අසරීප වුණා. මං තව උඩින් කියන හොඳ වෙලාවට කියලා. ඉතින් කොමාරි මේ පොඩි පැටිය අසනීප වෙලා දැන් අම්මට ඒක බලන්න බෑ මේ තරුණ බොයි කෙනෙක් එක මාව යවන්න බෑ මොකද කරන්නේ මට පන්ති යන්න අක්ක වැඩට ගිහිල්ලා පොඩි අයියට මැච් එකක් හරි මොකක් කවුරුත්ම නැහැ අද තමයි දවස අනිම සංජීවනීව ක්ලාස් එකට ගියා. මම දන්නේ නැහැ. මම ඇවිල්ලා නැහැ මම දන්නේ නැහැ. නෑ නෑ මෙයා එනවා. එයා දැන් හිතනවා මම නැග්ගම අම්මත් නැග්ගා. මම බලකෝ. නෑ අම්මා ඇවිල්ලා කෝ පුතා මේ වාසනේ ভাই දැන් මන් දන්න අපේ අම්මගේ හැටි. අයියෝ දැන් ඕකට දැන් කෝල් 100ක් දෙයි මගේ දියනක මම දැන් මේ යවනවා මම මේ. එතකොට මේ පුතා බබාට අසනීපයි පොඩ්ඩක් මේ සංජෝ ගිහලා පරිසමින් ගේනවාද මෙතන තැනක වා හරි හරි ඇන්ටි බය වෙන්න එපා කියලා. දැන් එදා ලකුණු දාගත්ත දෙවෙනි දවසේ මම. කොහොමද ඒද කියනවා නම් ඉස්සලම අර මේ මොකද අර ෂේඩ් එකක් ෂේඩ්ස් වලින් ඉස්සලම වැහුවා මාව. ඕකේ. දැන් කාර් එක දැන් මම ආසයි පේන්න. දැන්
මං ඇත්තම මේ කියන්නේ. වදන්නයි මම බොරු කියන්නේ නැහැ. මම බොරු කියන්නේ බෑ. මේ එතකොට දැන් මම ඉතින් ටිකක් ජනප්‍රිය මිනිස්සු අඳුරනවා. දැන් ඔන්න මං බොයි කෙනෙක් එක්ක යනවා දැන් ගමන. ඒ කඩවසම් තරුණියෙක් එක්ක. කඩවසම් ඊට වැඩි කොණ්ඩෙ තිබ්බා එතකොට. එතකොට දැන් එහෙම මෙයාව පෙන්න ගන්න නෙමෙයි මට ලොකු නිදහසක් ලැබිලා. ඉතින් මෙන්න මෙයා ඇවිල්ලා චේක් ගහලා ඔක්කොම කරලා දැන් අර වද්දින්නේවත් අර ගියර එකක් දාන ඒ මුකුත් නෑ. එතකොටත් හැංගීමක් එහෙම නෑ. නමුත් අර ඒ කවුද මේ ඉස්කෝලේ මාත් එක්ක ගමනක්. මම හිතා මෙයා ගියේ නොදාම ගියන්නේ. ගිහිල්ලා ඊළඟට මං දැන් මොහොව බලනවා. මං දැන් තව පිරිමි ළමයි එක්ක මොකද්ද මෙයාගේ මේ වෙනස කියලා. සාර අතන තිබුණ මේ තිබුණ මගේ අත්දැකීමුත් එක්ක මේ හරි වැද්ද. හැමතැනම ওই වැද්දගත් කියන වචනේ තමයි මට ඉස්සරහට එන්නේ. එතකොට මෙයා ගිහිල්ලා නවත්තලා ඉස්කෝලේ තිබ්බ තැනින් වචගෙනු තහනවා. අද පන්තිය තියෙනවා. රීචාව ගිහිල්ලා මට කියනවා ගිහිල්ලා උඩට ගියාට පස්සේ සිග්නල් එකක් දෙන්න එයා යන්න. එතකොට මං පන්තිය ඉවරලා එනකොට මෙයා ඇවිල්ලා කාර් එක ගහගෙන ඉන්නවා. මට රස්තිය අදු වෙන්න මොහොතක් නැහැ. ලකුණු දාගත්තා. ලකුණු. දැන් මම හිතන අනේ බොහොම කාගේ වුණත් හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ. එහෙම මට හිතුණා. හොඳ විදියට මොකද ශේෂ්ඨට ගොඩක් එක්ස්පෝස් වෙලානේ මට විවිධ මාදිලියේ මිනිසුන් හම්බලා තිනවා මේ ශේෂ්ඨේ. ඒ දබ්ෘගී ගැන. එතකොට මට වෙනසක් පෙඩිග්‍රී ගැන දැන් පෙඩිග්‍රී ගැන හරි. එතකොට අයියත් කියලා තිබුණා සුසන්තගේ තාත්තා ගැන මේ රක්ෂණ ශේෂ්ඨේ හොඳ මේ එක්ස්පීරියන්ස් කෙනෙක් ආරම ගොඩක් කියලා තිබුණා. ඉතින් මට ඒවත් මතක් වෙලා අනේ හරි හොඳ කෙනෙක් කියන හැඟීම. දැන් එදා දවසේ ටර්නින් පොයින්ට් එකක්ද? බැහැනේ ලකුණුත් කපත් ගත්තා. මගේ එනකොට ඒ මොකද යන ගමන් දාගත්ත ලකුණු ජූස් එකක් පොඩ්ඩක් දැන් මෙයාගේ අර දැන් අර ගෙදරින් පිට වුණානේ chance එක මෙයාට දැන් ගන්න දැන් මගේ එක නෙවෙයි ෂොපින් ටිකක් යන්නේ මගේ අතේනේ දැන් ඔක්කොම තියෙන්නේ මෙයාගේ ඉතින් ඒක මට ඕනේ පුළුවන් තරම් ඉක්මනින් ගිහිල්ලා ගෙදරට දාන්න මට ඕනේ පුළුවන් තරම් මගේ ඉන්න මෙයාගේ උඩ පිට දාන්න විතර ගන්න ඕකේ දැන් මං කොහොම හරි දැන් මට කියන්න බෑ ඒතර මං නරකයි කියලාවත් හිතා මට දැන් මෙයත් එක්ක ගිහිල්ලා බොන්නේ මට පොඩ්ඩක් ඇවිදලා කලේ නම් අම්මා තාත්තා නේද එහෙම එකක් කොහොමද අවස්ථාව දුන්නද නෑ දුන්නේ ගිහින් කොහමද ඩ්‍රොප් කරා මට නේද දැන් ඊට පස්සේ නිරෝෂා දැන් ඔය එන්න කිව්වේ දානේ පළවෙනි දවසේ ගියා දෙවෙනි දවසේ තාත්තා නෑ දැන් තුන්වෙනි දවසේ නම් තාත්තා ඉන්නවනේ ඔව් සිකුරාද වෙනකොට කෝල් එකක් එනවා ඇන්ටි ඕනම් අංකල්ට කරදර කරන්න එපා මම එන්නම් සංජෝ ඩ්‍රොප් කරන්න ඕනම් මේ කියලා ඉදිරිපත් වෙලා දැන් ඊට පස්සේ එහෙම කිව්වා එක්කෙනෙක් එක්කෙනෙක් එහෙම කිව්වා ඊට පස්සේ පුරුද්දටම යාටම දැන් අර පරිසරමට ගෙදර ඇවිල්ලා මාත්කෝ හරි අම්මේ මොකද්ද වන්ද පන්තිෙන් කෙලින්ම මෙන්න මේ වතුර ටිකක්වත් මට අරන් දුන්නයි කියලා මං අම්මටත් කිව්වා මේ ගෙදරට ගෙනාවා කියලා ඉතින් දැන් හරි ෂෝ ඊට පස්සේ යාටම දැන් ඔයාලම ඔෆිෂල් ෂෝෆර් කෙලින්ම ඒ වුණා හරි හොඳයි එතනින් තමයි මං හිතන්නේ මේ වෙනකොට නම් චුටි හැංගිමක් ඇතුළත් සුසන්තරා තේම කුච් කුච් හොතා හේ ඒ වගේ එතකොට ඒ කාලේ විදියෝ ඕකේ හොඳයි දැන් කොහොම වුණත් මට කියන්නේ කවුද මුලින්ම එකිනෙකාට විශේෂත්වයක් අදසක් තියනවා කියලා මුලින්ම ප්‍රකාශ කරේ ව්‍යංගෙන් හරි එම වන්දන සෑන අමාරුයි හරි පහසු. ඒතර හිතේ තියෙන දේවල් ජෙනුවින්ලි කියලා ඉවර. හංගන්න දෙයක්වත් නැහැ. එතකොට ඊට පස්සේ මේක ටිකක් රොමෑන්ස් පැත්තට හැරීගෙන එනකොට මට දැන් ඇත්තම කියනවා නම් මම දැන් අදහයි. ආදරය ප්‍රකාශ කරන්න එක්ස්ප්‍රෙස් කරන්න කෙනා සංජීවනීට හරිම කැත තැනක තමයි ආදරය කියලා කිව්වේ එහෙනම් ඒක දැන් අපි කියන්නේ මොකද ආදරේ වැඩිපුර ප්‍රකාශ කරන්න එක්ස්ප්‍රෙස් කරන සංජීවනි සුසන්තෘතින ආදරේ වෙනුවෙන්ම සුසන්තෘතින් ගීතයක් ගායනා කරා මම හිතන්නේ මේක හොඳම අවස්ථාව අපි ඒ ගීතය අහන්න නේද? ඉතින් සංජීවනි කියන්නේ සුසන්තර තියෙන ආදරේ පුලුවන් තරම් ප්‍රකාශ කරන්න කැමති කෙනෙක්. ඉතින් සුසන්ත වෙනුවෙන්ම ගීයක් තියෙනවා නේද? කරන්න ගීයක්. ඒක දැන් ආදරේ අලුත් වෙන්න ගායනා කරන්න.
කවුරුත් කාරණා තාදරේ ප්‍රකාශ කරන්නේ දැන් ප්‍රකාශ කරන්න කියන්නේ මේ මෙයා අහන්නෙත් නැහැ ඕකේ මම කියන්නේ කොහෙත්ම හරි ඒ කියන්නේ මම දැන් මේ විදිහට ගෑනු ළමයි එහෙම අහන්නේ ආ ඒකනේ නෑ මෙයා දවස දැන් මේ දිග කතාවක් කෙටින් කියනවා නා මා ක්ලාස් සැරලා එනකොට දැන් මෙයානේ ගෙනියන්නේ කරන්නේ ඔව් එනකොට ටවුන් හෝල් එක පැත්තේ හරි කොහේ හරි එනකොට අහනවා ඇයි නැත්තරම් මෙච්චර ගණ කියලා ආ ඕකේ දැන් මං හිතුවා දැන් අහයි දැන් අහන්නේ යන්නේ වෙලන්න පොලේ ඇයි රත්තරන් ගණන් කියලා දැන් මං හිතනවා දැන් අහයි දැන් මෙයා ගොළු වෙන වෙන එකක් කියලා ඊට පස්සේ අනිත් පැත්තට හරුණේ නෑ සංජය හරි ගණන් නේ සවරින් එකක් කියලා එහෙම මගේ ඉතින් ඔකෝම සීන ලෝකෙම කඩන හරි එහෙම එහෙම නැත හොයි අර මෙයා වෙච්ච එක දෙපත්ත මම ඒ කියන්නේ චාන්ස් එකක් ගන්න බැල්ලේ මම reactions බලන්න හරි කට්ටයි නේ හරිම කට්ටයි ඒක reactions වලින් තේරෙනද මෙයාගේ ප්‍රතිචාර පොසිටිව් කියලා මම හිතන්නේ මං කට ඉස්සර කරගත්තා නේ ඒක නේ කොහමද ඔය කට ඉස්සර කරගත්තා දැන් මගේ reaction එක මගේ ඉතින් කොණ්ඩෙ දිගයිනේ මම ඉතින් කොණ්ඩෙ මෙහාට දැම්ම මං අර වට දැම්ජයි එතකොට පැත්තට තේරෙනවා හරි පරණ picture එකක වගේ ආ දැන් කොහමද කියන්නේ ඔයා දන්නවා මෙයාගේ ප්‍රතිචාර පොසිටිව් පැත්තට තමයි එන්නේ කියලා ඔය chances එනවා but ඒ වුණාට මට අර ගොඩක් තියෙනවා නිරෝෂා මේගොල්ලන්ගේ තාත්තලත් එක්කත් එයා ගොඩක් මම එකතු වෙන ඉඳලා ඒ ප්‍රශ්න තියෙනවා ඕකේ ඒක තමයි බර්ඩ් එක ලියාමාර දුන්නා නේද දැන් ඒ බැරියර්ස් ඒ බර්ඩ්ස් ඔක්කොම කඩාගෙන දැන් කොහමද එක්ස්ප්‍රෙස් කරන්න ඉබේ ඔව් නෑ මං ඊට පස්සේ මම ඉන්නේ සුමානෙකට ඒ ඔය අහලා ඔය ප්‍රශ්නෙට පස්සේ සුමානෙ හැර ඊළඟ සුමානෙ හැර තමයි මම නාගෙන ගහන්නේ කොහෙද කියලා අහන්න කොහෙද ජීවිතේට මේක කවුරු හරි බලා ඉන්න නම් මේ දෙක තැනක අහන්න එපා කොයි කහා මොකද නිරෝෂා දැන් වාට මං කිව්වා දැන් මෙයාව ගෙනිහිලා ටග් ගාලා ගෙනිහිලා දානවා ඉතින් ඔය අව එක අවස්ථාවක් තියෙනවා දැන් මෙයාව ටවුන් හෝල් එකේ ඉඳලා ගෙනියනවා හෝටලේ මගේ අක්කගේ හෝටලේ ගාවට එතනින් අක්කව නැග ගන්නවා එතනින් ගෙනියනවා ඉතින් මම හිතන්න කොච්චර ඉතින් හිතන්නවා කොච්චර පොඩි වෙලාවයිද අර තියෙන්නේ කියලා ඉතින් සිනික් බියුටික බල බල ඉන්න විදියක් නෑ වෙලාවන්නේ වටේට යකඩ වාහන ගොඩාක් මැද්දෙන් ඔන්න හැම නේද කොහෙද ඉන්නේ කියලා ඒ කියන්නේ මං අතින් ඉඳලා දැන් විනාඩි 10 යනවානේ මම හිතන් ඉන්නවා ලස්සන රෝස මලක් දීලා මීදුම තියෙන වෙලාවක අතින් ගැලවිලා කොහෙට හරි යන්න ඒ වගේ ලස්සන ඊයේ අර කියපු පොට්ටි කමරාද කියන්නේ ඉතින් කොහොමද කිවි කියන්නේ කොයකට කරපෙද්ද එහෙම බෑ ඒ මම කාපාක් එකේ කාපාක් එකේ නෑ කාපාක් එකේ තේසි ඔක්කොම දාලා වාහනේ ඇතුලේ ඉතින් ආවම මං දැන්
හා කියන්න එපැයි මංකද එහෙමත් හා කියන්න බෑනේ මොකද මට කියන්න කොහොමද කිව්වේ ඩිරෙක්ට්ලි කිව්වද නැත්නම් අර ලස්සරන් ඇයි අනේ ගණන් නෑ එහෙම නෙමෙයි එහෙම නෙයිද හරි සීරියස් එදා දැන් මෙයාගේ රොමෑන්ටික් සයිඩ් එක එළියට එන්නේ බොහොම ප්‍රයිවට් අවස්ථාවක එළියට පබ්ලික්ලි නෙමෙයි දැන් අනික මෙයාට තුන්වෙනි එක මං අර මේ මෙතනට කනෙක්ට් කරනවා නම් එක දවසක් බැඳපු අලුත මේ මෙයාගේ විදිහ පෙන්වන්න මං ඔයාලට කියන්නේ දැන් බැඳපු අලුත මම හරි ආසයිනේ අතේ එල්ලිලා යන්න මේ මගේ හස්බන්ඩ් කියලා කට්ටියට අඳලා දෙන්න පුංචි ආසාවක් වෙ ගන්න මේ ගීතේ මෙන්න මෙයා යන පළවෙනි ෂෝ එක මාත් එක්ක බැඳලා තරහකාරෙක් වගේ වෙන මෙයා මම දැන් ඇතර මේ යනවා ඒ තව ජෝඩුවක් මට වේරුවා ඉතින් බොහෝ මාතකන් ලොකු මේ එකක් එක්ක ඉතින් අල්ලගෙන කරගෙන සුසන්තට කතා කරලා බැරිම තැන මං ඇහුවා ඇයි ඔයා ඒ වගේ නැත් ඇයි හතල්ල තවමත් අහනවා එතකොට ඒ දුන්න උත්තරේට මට සුසන්ත ගැන තිබ්බ රෙස්පෙක්ට් එක ගොඩාක් වැඩි වුණා ආදරෙත් එක්ක ඒක තව එකක් මට කිව්වා ඔයාට ඒක මට ලොකු පාඩමක් වුණා ඇත්තටම මට කිව්වා ඔයාට ඕනේ සෙනග ඉන්න තැන එමේන් අල්ලගෙන නිකන් ඔයා මගේ වයිෆ් කියලා පෙන්නගෙන ඔයා නිකන් සෙල්ලම් බඩුවක් වගේ කරන කෙනෙක් නම් ඔයා බැඳේ වැරදි පුද්ගලයා ඊට වැඩි මං කියන්නේ කියන්න ඕනේ කියලා ආරක්ෂා කරලා ඔයාව ආදරෙන් බලාගෙන ඔයාට ඒ විදිය හොඳ ආදරයක් නෙමෙයි නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ සමහරට මේ විදිහට ඔක්කොම සෙනගින්න තන ඔය මිරික ගැන අල්ලගෙන ඉන්න අය තව අවුරුදු 10කින් කොහෙ ඉඳීද දන්නේ හැබැයි ඒ කතාව අපි අවුරුදු 18ක් ඒ ආදරේ තාම තියෙනවා ඉතින් මම ඒකට මම හරි කැමති සුසන්තගේ විදිහට මම කැමති අර මම කිව්වට එයාගේ ආදරේ එයා පෙන්නන්නේ යම්තිස්සෙම I love you කියලා නෙමෙයි කෑවද ඒකත් ආදරේ කියලා අහන එකක් තමයි නේද හොඳයි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් කවුරුර හිතන්න පුළුවන් මේ තරම් ආදරේ සුසන්ත දැන් විවාහ වුණ දවසේ ඊට පස්සේ මදු සමය වෙනින් පිරත් වෙනවා නේද මදු සමය ගැන කතා කරලා වැඩක් නෑ මේ දැන් හිරු ටෝන් එකයි දැන් මේකින් ටෝන් එකයි මංගව සාක්ෂිත් තියෙනවා දැන් මෙයා දන්නේ නෑ ඒවා හරි ඔකේ මදු සමය දවස මට ඒ හෝටලේ නම කියන්න නෑ ඔයා කියන එක දන්නේ නෑ මං කියන්න යන්නේ පරිස්සම් මම මේ ෆොටෝග්‍රාෆ් පෙන්වම මේ තේරෙයි. හරි දැන් දෙන්න විවාහ වුණා. සංජීවනි සුසන්ත. හරි කොහොම හරි අධිකයි හිටියේ කියයි කියලා බලාගෙන ඉඳලා ආදරේ ප්‍රකාශ කරා. ඊට පස්සේ ඔන්න දැන් විවාහ වෙලා දැන් මගේ සමය වෙනින් පිටත් වෙලා මේ ඉස්සරහ මෙන්න මෙහෙමකුත් තියෙනවා පේනන්න ඕනේ මේ ඕනේ වෙලාවක ගහකින් ගෙඩියක් කලන්න කිව්වොත් ගහ උඩටම නැගලා ඔව් දැන් ඔෆිස් ඉන්න වෙලාවක කතා කරත් මේ අර ටග්ගල කියන කෙටියෙන් කියන්නේ දැන් කෙටි නෑ ඒ දවසල එම නෙමෙයි අනේ වාගාන මල පැවතුනත් නගිනවා තව තියෙනවා ඉන්නකෝ ඕ මේ මෙන්න මේ වගේ සෑහෙන ඕ මහන්සි වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා ඉතින් දැන් මං කිව්වේ මල් සමය ගෑනේ හනිමූන් එක දවසේ නේ මේ දෙවෙනි දවසේ විතර ඔව් අහිංසක මේක තමයි මගේ අලුත්ම බිරිඳ හොඳට නේද ඔව් ඒ කියන්නේ ඉන්නේ අපි පේන්නේ සුසන්ත කාර්තේ සිටියේ කියලා ලොකු නිවුස් එකක් බ්‍රයිඩ් නිදි තනියම බ්‍රයිඩ් නිදි ඔය ප්‍රසිද්ධ නෑ බ්‍රයිඩ් තල්ල පුපුටු මේ පොන්දෙට මනි කෙනෙක් එකේ ඉඳලා වැඩිය පෙන්වන්න එපා පොන්දෙට නිදි සුසන්ත හිටි කා සමගද සංජීවනිගේ සුසන්තගේ යාළුවෙක් සමග හනිමූන් තව යාළුවෙක් එක්ක නෑ එතනම තමයි එහෙම යාබද අසුනේ කොහොම හරි එහෙම තමයි මාසෙ ගෙවුනේ නේ කියන්නේ දැන් මම බලන් ඉඳලා ආව දැන් අපේ හොඳ යාළුවෙක් ඕ කිව්වා යාගේ හෝටලෙට එන්න ඉතින් මේ දෙවෙනි දවස අපි යන ලොකු ට්‍රිප් එකක් උඩරට පැත්තේ අනේ මම දැන් ඉඳලා වෝෂක උද්දාගෙන මම දැන් ඉන්නවා දැන් මම චුට්ටක් කතා කරලා එන්න නෙගේ ඊට පස්සේ මමත් ගියා ලොබි එකට අතෙන් ඒ පුද්ගලයාත් හරි ආදරණීයයි පැය ගණන් කතා කරලා යාළුවෙක් පුද්ගලයා නිරෝෂන් මෙයාගේ ෂෝ ඔක්කොම කියන්නේ මේ අවුරුදු කාලේ තියෙනවානේ නුවරලේ ෂෝ 13-14 ඒ ෂෝ වල ඒගොල්ලෝ තමයි ස්පොන්සර් කරන්නේ. ඉතින් මම යාළුවෙන් ඉස්සල්ලා ඒගොල්ලෝ මේ ගානට හරියම එහෙම යාළු කෙනෙක්. ඉතින් දැන් කතා කර කර ඉඳලා මෙයාත් ඉතින් හොඳටම යාළු වෙලා බලා ඉඳලා මට නිින්ද ගිහලා. දැන් අලුත් මනමාලි බුද්ධි මනමාලි ෆොටෝ ගන්නවා. මෙයා අරගෙන ෆොටෝ. එහෙමයි වුනේ නේද? තව දෙවල් ටිකක් තියෙනවා මම ඉක්මනට කියනවා මේ ඇවිල්ලා මේ සංජීවනීත් සුසන්තත් අතර මේ හුවමාරු වෙච්ච කාඩ්ස්. හරිද? එතකොට මේ ඇවිල්ලා ෆස්ට් gift එකද? කවුරුසින් කාඩ් දෙන්න ලද්දද? ඔහු විසින් මාට සුසන්ත විසින් සංජීවනීට දෙන ලද මේ ෆස්ට්
ගිට් තුනක් දුන්න ඒ බඳින්ඩ කලින් බැන්ද දවසෙන් ඒ දෙනේවා අවසන් වුණා එක බල්ලෙක් පත් ඉට පස පිටින් දෙන්න දුන්න හරි ඔන්න සංජීවනී සුසන්තට දෙන කාඩ් එකක් නම් මෙන්න මේ වගේ ලොකු කතන්දරයක් තියෙනවා ඒ කාඩ් එකේ හරිද සංජීවනි බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ තමයි ලොකු දිග ලියුම් ගොඩාක් වචන වලින් ආදරය ප්‍රකාශ කරන විදිහ සංජීවනීට සුසන්ත දෙන කාඩ් සිම්පල් ටු ෆ්‍රොම් වචන දෙකේ මනුස්සයෙකුත් නෙවෙයි තනි වචන ටු සංජු ෆ්‍රොම් නෑ නිරෝෂා ඕක ඒක ඒ විදි දෙකක් දැන් ඔය ඔය මම කාඩ් දෙන විදිය ඇවිල්ලා මම ඔය කාඩ් එක තෝරන්න මම ගොඩක් කල් දන්නවා ඔයකේ සේයින් එක වා කියවල බලුවා නා ඔය වඩින්න එකයි ඒක තමයි වටින්නේ සංජීවනට ඕනේ සංජීවනී හදන්නේ කවි සිතුවිලි ඒ වගේ ඔයාගේ හෑන්ඩ් රයිටින් වලින් ඔයා චිත්‍රයේදී මේක කරනවා ඔන්න මම ඒක අද වාට පහල් දා දුන්නා මට දෙනවද එහෙම හෑන්ඩ් එකක් ලස්සනට ලියලා ඔය වාල්ලේ ඉන්න වාල්ලේ ඉන්න මම තා බ්‍රේක් එක ගන්නවා එහෙනම් වයිදරන්ද හරි මාගේ නම් බ්‍රේක් එක ගන්න මේ රහත කාදේ කො රහත නැයි සංජීවනීගේ සුසන්තගේ තාදර කතාවේ සුසන්තරන් කම්ප්ලේන් කරනවා එයාගේ පැත්තෙන් උත් ගොඩක් දේවල් තියෙනවා කියන්නේ හැබැයි කතානායිකාව පටන් ගත්ත කීරයක් කරන්නේ නැහැ ලුන්සයට අවස්ථාව ලැබෙන්නේ නැහැ ලුන්ද මට මං හිතන්නේ පාට් 2 එකක් කරන්න වෙයි සුසා සුසා යෝගියක් නේද කොහොම වුණත් දැන් සුසන් දරගත්ත නේද සංජීවනී කොයිතරම් කැමතිද කියලා මීට වැඩිය වචන වැඩි කරලා ආදරය ප්‍රකාශ කරනවාට ඉතින් ඒක ගැන ඔයාට උත්සාහයක් දරන්න වෙයි නේද තනි වචනේ හරි වචන දෙකේ මනුස්සයෙක් වෙන්න මට මාසයක් ඇතුළත කාඩ් එකක් ලියලා දුන්න නැත්නම් මම ඔයාලට කෝල් කරලා කියනවා ආ අනේ ලව් ගුරු මම කියන්නේ මම වාකි බාර ගත්තා සුසන්ත ප්ලීස් එහෙම කරන්න මොකද බර්ත් ඩේ කියනවනේ නිරෝෂා ඔව් බර්ත් ඩේ කියනවනේ ඔව් නේද එතකොට දැන් හැබැයි සංජීවනී ඔයා එහෙම නොවුනත් එයාගේ ආදරේ පිටාර ගන්න විදිහ නවත්තන්න බැහැනේ සුසන්ත එනිසා සංජීවනී මොන මොන මාර්ග දෙවෙනියන් වා තෝරගත්තේ මොකද වා සෑහෙන වෙහස මහන්සියලා ඔයාගේ ආදරණීය සැමියාව සතුටු කරන්න දැන් මම සාමාන්‍යයෙන් කියන්නේ ආදරය කියන එක කියන්න ඕනේ කේන්ති නම් ඒකත් කියන්න ඕනේ හිතේ තියාගෙන ඉන්න මම ආස නැහැ ඉතින් මම ඇත්තටම මේ ගොඩාක් සතුටු වෙනවා සුසන්ත වගේ සැමියෙක් මට ලැබුණ එක ගැන ඒත් එක්කම මේ මගේ දරු දෙදෙනා හොඳ තාත්තා කෙනෙක් හොඳ මහත්තයෙක් ඒ සියලුම දේ කියන්නේ මේ රූපහානි වැඩසටහනකට නිසා නෙවෙයි නිරෝධන්නවා ඒක ඒක මම හිතනවා මම තව සැරයක් ප්ලෑන් කරලා හොයලා බලලා කසාද බැන්දත් මෙයාවම තමයි මේක යාට සුපුරුදු දෙයක් හැබැයි මේක ටිකක් විශේෂයි ඇරලා බැලුවොත් ඕකේ අද දහද කාදරේ වැඩසටහන වෙනුවෙන් නන්දනන්ද බඳ පොඩි පොත sweet heart the heart knows when this search is over I know mine is over my heart only so I realize to my beloved husband I've fallen in love with you with all the love in my heart sanjay දැන් මේ පිටුවත් පෙරලන්නකො මේ පිටුවේ නෑ කතන්දර ටික හොරන්න engagement එක හරි බනින්න කලින් මේ ඉස්සර හිටපු විදිහ අර engagement එක හැම දෙයක්ම සසල් දන්නේ නෑ නේද මේ වගේ දෙයක් plan කරා කියලා නේද ඔයාලා සින ආදරේ ප්‍රකාශ කරන්නේ අද දෙහත කාදේ වැඩසටහනේදී මෙන්න දෙන්න ආගැතිම දෙන්න ආගැතිම දෙන්න මේකත් දෙන්න ඔව් ඒකට ඉස්සරම් කාඩ් එක දෙන්න කාඩ් එක from loving wife to darling husband okay there's more thank you you can open and see you if you want see, you should බලන්න උනා තියෙන්නේ කියලා මම අකමැතිම දේවල් තමයි කරන්නේ ඒකේ යා බෑගේ දුරම ටිකක් වෙලා ගිහලා බලන්න මම නම් ඒ වෙලාවෙම කොලා ඉරාගෙන බලන්න බලන්න ඕනේ ඇත්තටම බිරිඳ වාවෙනුන් ගත්ත මහන්සිය ඕ කොච්චර ආදරෙන්ද මේ වැඩ කටයුතු කරේ නේද ඒක මේ ආත්මයට ගලවන්න බැරි වෙන විදිහට
ගැට ගහලම එයා ඔයාට ගහපු ගැටේ වගේම තමයි මාර ගැටය ආ මෙහෙම කරමුකෝ ආ මෙහෙම කරන්න ඔන්න ගෑනු ගැට නේද ඉතින් මෙයාට තෑග්ගක් දෙන්න හරියම රත්තරම් බඩු කැමති නෑ ආ දැන් කො මගුල් මුද්දවත් නැහැ අතේ ආ ඒක නෙමෙයි මගෙත් නෑ ආ ඕකේ මේ ඒක ඒක අර ක්‍රිකට් ගහන්න නිසා ප්‍රැක්ටිස් කරද්දි ගලවන්නයි දාන්න කරදර එක බ්‍රේස්ලට් එකක්වත් මාලයක්වත් එහෙම ජුවලරි සප්පෝට් වෙන්න කැමති නෑ කොහොමුණත් ඉතින් බොහොම ලිමිටඩ් ඩිසයර්ස් ඇ තියෙන්නේ සුසන්තට so i got him a wallet ඕකේ and a t-shirt ඒක කැමති wow and cufflinks wow you like it yeah you can say thanks in a shirt cufflinks and wallet එක amazing ඉතින් සාමාන්‍ය කොහමද මේ සුසන්ත මේ මේක තමයි මේට වඩා කියන්නේ මෙයා වැඩි දේවල් කරන්න ගියොත් මම කැමති නෑ එයා දන්නා ඒක ඕකේ ඒක තමයි මම දැන් මට රත්තරන් මොන හරි මට ගෙනත් දුන්නොත් මට ඒක මේට වඩා මට මේක වටිනවා wife knows is best නේද දැන් මේක කා විසින් කාටද මේක මේක අප දෙදෙනා විසින් ඔබහට ඔබහට ඕ රී for the love guru හැම couples ටම මේ ඔක්කොම couples අගෙන්නලා ආවාද කළා ආදරේ අලුත් කරලා පරණ ඒවා මතක් කළ ඔක්කොම thank you so much I'm giving a queen to a queen this is queen na yeah queen of the night oh thank you so much okay love guru again oglanta kisses and then then husband gorak happy වෙලා ඉන්නේ මොකද wife එයාව හොඳම surprise කරා love guru gorak සතුටින් ඉන්නේ මොකද couple එක මාව surprise කරා තව කෙනෙක් surprise වෙන්නයි දැන් යන්නේ දෙහද කාද වැටටාගේ kuch bhi ho sakta hai මේක කා විසින් කා හරි දෙන ලද්දක්ද කනන් මන් දැකලත් නෑ වගේ දැන් බලමු කවුද සර්ප්‍රයිස් වෙන්නේ දැන් ඔයා බලන්නකෝ දැන් ඔයා හිතුවා මෙතන සර්ප්‍රයිස් කරන්නේ කියලා නේද හස්බන්ඩ් ආ ඒක සරෙන් නිරෝෂා ප්ලාස්ටික් මලක් ගෙනල්ලා හොම් ප්ලාස්ටික් මල විසික් කරා බලද්දි අතුරු මුද්දා thank you මේක මට නැති පාටක් අඩු පාටක් මම හිතේ සුසන්ත අද මගේ ෂෝ එකේ ඔයාලට සිද්ධ වෙනවා දැන් පළඳවන්න එක පළඳවන්න ඔව් මයික ගලව ගන්නත් ලේසි නෑ වගේ ඈ අස්සනයි ඒක මං ආසයි ඒකට ආ because husband knows best thank you so we remove this okay නේද thank you for that නේද wow thank you it's lovely thank you what about the labana satip mate inda kiyala me hada egg ekak kam wenawa nade hana ehemanam man hitanne me thamai aadare kiyanne balanna koi taram samiya saha birinda ekenaka wenuen ekenakaata horen maansiyada kiyala aadare di oyage hore boru wanchawala siddha wenawa ne aadare nisa siddha wenawa thawa horu dennek innawane meemata udaw karana podi denna anne e horu denna ammarat udaw kara තාත්තා අම්මා හිතුවේ ඒගොල්ලෝ උදව් කරන්නේ අම්මා විතරයි කියලා තාත්තා කියලා උදව් කරන්නේ තාත්තා විතරයි කියලා ඒත් මේ ලොකු බෝරු දෙන්න ලොකු බෝරු දෙන්න අම්මගේ තාත්තගේ ආදරේ තව තවත් වැඩි කරන්න අලුත් කරන්න දුවයි පුතා ලොකු උදව්වක් දුන්නා thank you sarinda thank you sanjani හොඳ එහෙනම් ඉතින් මම දන්න ඔය දෙනත් කැමති දේවල් ගැන ගොඩක් මම ඔය දෙනවම ගොඩක් කලනම් ගොඩක් හොඳට දන්න හින්දා මම දන්නවා සංජුනි ගොඩක් කැමතියි කියලා fresh flowers වලට ඉතින් මං ගියා ලස්සන flower එකට සංජීවිත් ලස්සනයි සුසන්ත ලස්සනයි දෙන්න තුනම ගොඩාක් ලස්සනයි නිසා උන් තව තවත් දෙන්නව ලස්සන කරන්නේ thank you so much thank you my pleasure ගෙදර තියෙන special ම තැන මේකද ගිහින් තියේ all right හෙට වෙද්දි මේක තව special තැනකට යනවා නේද මං ගිහිල්ලා church එකේ altar එක ළඟ තියෙනවා thank you so much හැමෝටම blessing එකක් ඇතියට ඔයගොල්ලෝ ඔක්කොටම sweet couple එකක්නේ ඔන්න sweet there sweet there ferrero rocher මං හිතන්නේ ආදරෙන් ඉන්න couple එක අනිවාර්යයෙන්ම taste කරන්න ඕනේ ඒකම යාට දෙනවා මං තිබ්බ diet කරනවා මේ ටිකේ oh right okay fine and then මං susa yulata romantic holiday එකක් plan කරා wow okay that's great romantic ne vibe romantic with a two word name put some romance into it yes, yes. show some romance sand හරිද යන්නේ මේ holiday එකට මොකද මං තෝරගත්තේ මීගම්වේ jetwing c hotel එක මොකද very nice place very romantic ඔය දෙන යන්න මොන තැනක් ඉතින් එයාලා බලාගෙන ඉන්නවා සසන්තත් සංජීවනි තැන කන් විවාඩු ගත කරන්න ඔන්න මම හැමදේම arrange කරලා තියෙනවා උරන් තියෙන ගිහිල්ලා ciao thank you जाके ऐश करो ओ माय गॉड यू विल एंजॉय करना ऐश करो ऑलराइट හොඳයි එහෙනම් ඇෂ් අඳගෙන යන්න කියලා නෙමෙයි ඇෂ් කරා
Thank you so much. My pleasure. My pleasure. I think Susanth get Sanjeevan get Adra katha wa tamai ada api dehata kadra wasanen katha kare. I think tawat Adra ni yuwala ke Adra katha wa kekka labana satiyet mama enawa. I think etakan api Adra ni viramayak gannawa. Api hamesama kiyanne love always kiyala. And how do we show that? Love always. Love always.